Jadi kebetulan ඇත්තටම මම ඒක වැදගත් ප්‍රශ්නය. ඒ කියන්නේ අපි හොයලා බැලුවා වතුකරේ නියෝජනය කරන කඳුකරේ නියෝජනය කරන දේශපාලන නායකින් අපි කතා කරා. ඔවුන් කිව්වා නිවාස අහිමි ජනතාව 150,000ක් ඉන්නවා කියලා. ෆැමිලිස් 150,000කට නිවාස අවශ්‍යයි. අපි හිතුවත් ඔය පර්චස් 20 ගාන නම් එතකොට පර්චස් 150,000යි. 10 ගාන දාවත් පර්චස් 15,000යි. නේද? 20 ගාන දාවත් දුනු පර්චස් 30,000යි. එතකොට මධ්‍ය කඳුකරේ පරිසර පද්ධතිය කඳුකර පිළිපීම නිවාස ඉදිකිරීමට හැකි වේවිද? කුඩා කැබිලි වලට බෙදීම යහපත්ද අයහපත්ද? මේ ඔක්කොම පරීක්ෂණ කරන්න. එහෙම නැත්නම් අපි ඔයාලට ගේ හදාගන්න ඉඩම් දෙන්නම් කියන එක මම හිතන සාධාරණයි. එනිසා මම දිගම්බර මන්ත්‍රීවරය හම්බෙච්ච වෙලාවක ඔහුත් එක්ක අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරා. කොහෙද ඉඩම් තියෙන්නේ? කොතනද අපිට දෙන්න පුළුවන්කම තිබෙන්නේ? මොකද අපිට අධික බෑවුම් සහිත ඉඩම් වල ගෙවල් හදාගන්න දුන්නොත් නේද? පද්ධතියත් කඩා වැටෙනවා, ගේත් කඩා වැටෙනවා. එනිසා අපිම ලාභ නේද 105කට පර්චස් 20 ගන්න වගේ ලාභ කතානම් කියන්නේ නැහැ. අපි ඉතාමත් හොඳ එකන අපි ඉන්නවා මෙතන. ඒ පුරවැසියන්ට නිවාස ප්‍රශ්නයක්, ඒ පුරවැසියන්ගේ ආර්ථික ප්‍රශ්නයක්, ඒ පුරවැසියන්ගේ සමාජ ප්‍රශ්නයක් විසඳිය යුතුයි. ඔවුන්ට නිවාස ප්‍රශ්නයක් තිබෙනවා, ඔවුන්ට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා, ඒ විතරක් නෙවෙයි ඔවුන්ට සමාජීය ප්‍රශ්නයක් තියෙනවා. වතුකරේ ජනතාව, කඳුකර ජනතාව කිව්වොත් ටිකක් අඩු සැලකිල්ලක්. කොළඹ කොහේ හරි ගෙදරක වැට කෙනෙක් නැත්තම් තලවකැලේ කවුරු හරි දන්නවද කියලා තමයි අපි අහන්නේ. ඉගෙනේ සමාජීය වශයෙන් පහළ මනෝභාවයක් අද. ඉතින් ඒගොල්ලන් උසස් සමාජීය තත්ත්වයක් හිමි යුතුයි, උසස් ආර්ථික තත්ත්වයක් හිමි යුතුයි, ඔවුන්ට නිවාසයක් හිමි යුතුයි කියන ප්‍රතිපත්ති අපි ඉන්නේ. හැබැයි මම අද කිව්වොත් නේද නුවරඑළිය ඉඩම් කඩලා දෙනවා කියලා, ඒක හරි අවිද්‍යාත්මකයි. එනිසා අපි අපි යම් සමීක්ෂණයක් කළ යුතු තිබෙනවා, ඉඩම් හඳුනාගත යුතු තිබෙනවා, පරිසර හානිය සිද්ධ නොවෙන ඒගොල්ල නිවාසයක් හදාගත ඇති ආකාරයේ ඉඩම් ටික හඳුනාගෙන ලබා දෙන්න අපි කටයුතු කරනවා. එහෙම නැතුව අර නිකන් ගෙවල් 10,000යි ගෙවල් 20,000යි 30,000යි වගේ ඉලක්ක තියෙන මේ නම්බර්ස් වලට නම් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේ පිළිමෙදි තාමත් හොඳ විද්‍යාත්මක සමීක්ෂණයක් කරා එම ජනතාවගේ ගැටලු විසඳන්න අපි ලෑස්ති. ඔව් ඇත්තටම ගත්තොත් ඒක හරි වැදගත්. මොකද දන්නවද? අපේ රටේ කුසිබිම් තියෙන්නේ 11%. එකෙන අපේ ක්‍රමානුකූල වගා බිම් අඩු වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට නව නිවාස ප්‍රතිපත්තියක් අවශ්‍ය. උදාහරණයකට ගත්තොත් දැන් නම් ටිකක් අඩු වෙලා තියෙන මීට අවුරුදු 5-6කට කලින් ගත්තොත් අපේ රටේ 320,000ක් විතර අවුරුද්දකට ඉපදෙනවා. ඒ කියන්නේ ගැහැණු ළමයි පිරිමි ළමයි විවාහ වුණොත් ආසන වශයෙන් ගත්තොත් 160,000ක් විතර අලුත් විවාහව සිද්ධ වෙනවා. අපි 150,000 කියලා හිතමු. ඉඳ වසරකට නව විවාහව 150,000ක් විතර සිද්ධ වෙනවා. ওই විවාහයෙන් 100,000කට විතර පැරණි ගිහි හම්බ වෙනවා. પરંપර 50,000කට විතර අලුත් ගෙවල් ලබනවා. ඒ 50,000ට අපි පර්චස් 10 ගාණ යට කරොත් වසරකට පර්චස් 105,000ක් අපිට අවශ්‍ය වෙනවා නිවාස වෙනුවෙන් විතරක්. හැබැයි අපිට විශාල ඉඩම් තියෙන රටක් නෙවෙයි. අපේ වර්ග කිලෝමීටර 65,000 නේද 610යි. මේ වර්ග කිලෝමීටර 450,000ක් විතර වුණනේ. මේ 450,000ක විතර මිලියන 10ක්ම ආර ජීවත් වෙනවා. අපේ 65,610ක මිලියන 22ක් ජීවත් වෙනවා. මෙහෙ බැලුවොත් ආසන වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටරක 25 දෙනයි ඉන්නේ. වර්ග කිලෝමීටරක 25ක් විතර ඉන්නේ. ලංකාවේ වර්ග කිලෝමීටර 343ක් ඉන්නේ. මේ විශාල ජනගහනත්වයක් තියෙන රටක්. ඒ නිසා අපි තව තවත් තනි මහල් නිවාස මේ ප්‍රොමෝට් කළ යුතුද, ප්‍රවර්ධනය කළ යුතුද? අපේ ප්‍රතිපත්තිය නම් රජයේ හදන සෑම නිවාස ව්‍යාපෘතියක්ම මහල් නිවාස විය යුතුයි. එහෙම නැතුව අපේ මේ ඉඩම් තමයි වටිනාම සම්පත වුණතරක මේ ඉඩම් අපිට ඉතාම ප්‍රයෝජනවත් පරිහරණය කරන්න බැරුව යනවා. සජිත් ප්‍රේමදාස මම දැක්ක ඔයගොල්ලෝ දැක්කනම් අඩිසිය පාර ඉස්සර ඇඹිලි පිටි ඉඳන් ඔක්කොයි සූර්යවට යන තින පාර දෙපැත්තේ තිබ්බේ සාමාන්‍යයෙන් ගත්තොත්
අපි අර අධ්‍යාපනින් ඉගෙන ගන්නවා කටු පඳුරු සහිත නේද ලඳු බීම්. අද ගිහිල බලන්න පොඩි 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 ගෙවල් අටවල 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 මුළු එකම නැති කරලා දෙන්න. එනිසා විද්‍යාත්මක නිවාස සලස්මක් අපිට අවශ්‍යයි. මම කියන්නේ තනි මහල් නිවාස හදන එක තහනම් කරනවා කියන එක නෙවෙයි. නමුත් රජයේ නිවාස ව්‍යාපෘති මහල් නිවාස වලට යා යුතුමයි. එහෙම නැතුව නේද බම එනකොට අපේ සහෝදරුන්ගුත් ඇහුවා මේ මහල් නිවාස වල ජීවත් වෙනවද? වර්ග කිලෝමීටර 450,000 තියෙන රටේ ජනගහනය මිලියන 10.5යි ඉන්නේ. වර්ග කිලෝමීටර 25යි ඉන්නේ. ඒත් මේ රටේ සැලකිත ප්‍රමාණයකින් මහල් නිවාස ප්‍රවර්ධනය කිරීම වැඩසටහන් තියෙනවා. වර්ග කිලෝමීටර 65,610 මිලියන 22ක් ජීවත් වෙමින් අපි කොහොමද තනි මහල් නිවාස ප්‍රවර්ධනය කරන්නේ? ඒ නිසා අපි හිතනවා අපි දැන්ටමත් අපි සාකච්ඡා කරනවා ඉතාමත් ශක්තිමත් ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් අපේ රට අවශ්‍යයි. අපි ඒක හදනවා. තව අපිට ස්තුතියි. මට දැනගන්න අවශ්‍යයි මේ වෙනකොට ඔයාලා ඩිසයිඩ් කරලා තියෙනවද ඔයාලගේ විදේශ කටයුතු ඇමති කෙනෙක් ඉන්නවද කවුරුහරි යාට අවස්ථාවක් දෙන්න? ඔව්. ඒකනම් අපි දැනට තීරණය කරලා තියෙනවා. ඔව් මට ප්‍රශ්නේ ඉවර නෑ. ඉන්නවද නැද්ද? ඉන්නවා. ආ ඉන්නවා. හැබැයි මම යෝජනා කරනවා එහෙම ඉන්නව නම් ඔබතුමා එක්ක එයා විදේශ සංචාරවල අනේක හොඳයි. මොකද එතකොට එයා දන්නවා විදේශයන් ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ තියෙන ප්‍රශ්න. මට ලොකු කමියුනිටියක් ඉන්න යුරෝපය තුලේ මම ඒගොල්ලන්ගේ සමාජ මාධ්‍ය තුලින් ප්‍රශ්න අහලා පුරි රිපෝට් එකක් ගත්තා. මම කැමති ඔබතුමාට ඒක දෙන්න. මේකේ මම හිතන්නේ පිටු 40 විතර තියෙනවා. ඔබතුමා ඒක බලලා ඊට පස්සේ එන්න ඉන්න පත්තර ඉන්න කෙනාට දෙන්න. නම්බර් එකක් තියෙනවනේ. මගේ නම තියෙනවා ඔකේ. මොකද ගොඩක් වෙලාවට මේ ලංකාවට ප්‍රශ්න තියෙන්නේ මෙහි ඉන්න අයට මේ තානාපති කාර්යාලය සහ විදේශ සේවා නීති කාර්යංශවල එක. ඉතින් ওই ප්‍රශ්නවල මේ ප්‍රශ්නේ උත්තර දීපු අයගේ 99%ක්ම කියන්නේ තානාපති කාර්යාල සේවය හරියට වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට හරියම අයපත් කරලා මම හිතනවා බොහොම ස්තුතියි. පළවෙනි එක තමයි අපි අපේ රටේ විදේශ සේවාව අපි අරමුණු දෙකක් වෙනුවෙන් මෙහෙවන ප්‍රධාන සිකර අරමුණු දෙකක්. ඇතගත් තුනක්. එකක් තමයි අපිට රාජ්‍යයන් එක්ක ඇති කරගත්තු රාජතාන්ත්‍රික සබඳතාවය. එතකොට තානාපති කාර්යාලයෙන් ඒ රටවල්වල රාජ්‍යයන් එක්ක සභාගත සබඳතාවය. දෙක, ඒ රටවල්වල ජීවත් වෙන ශ්‍රී ලාංකික පුරවැසියන් මුහුණ දෙන ගැටලු වලට නේද ශ්‍රී ලංකා රාජ්‍ය මැදිහත් වීම ලෙස තානාපති කාර්යාලය කළ යුතු සේවය. තුන, ඒක ඉතාමත් ප්‍රධාන එකක්. ලංකාව තුල අපි කල්පනා කරන නව සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගොඩනැන්වීම ඔවුන්ට අවශ්‍ය වෙන මාකට් එක හොයන්නේ ආර්ථික සබඳතාවය. ඔය තුනට අපි අපේ විදේශ සේවාව පරිවර්තනය කරමු. අපේ රටේ මේ විදේශ සේවාව කඩා වැටෙන ප්‍රධාන හේතුව ඒකත් අර දේශපාලනික තමයි. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම රටක අපේ විදේශ ස්ථානාපතිකට වැඩ කරන්න පුළුවන් අවුරුදු 3යි. 3න් එයා යන්න ඕනේ. හැබැයි රුසියාවේ තානාපති හිටු උද්‍යංග විරුතුංග අවුරුදු 6ක් වැඩ කරා. ඒ මහින්දගේ ඥාති සහෝදරයා වීම. එයා අවුරුදු 6ක්. ඒ අර තමයි විද්‍යාන ගනුදෙනු ඔක්කොම සිද්ධ වෙන්නේ එතන. ඊළඟ ඇමරිකාවේ හිටිය තානාපති ජාලි වික්‍රමසූරිය. ජාලි වික්‍රමසූරියත් මහින්ද රාජපක්ෂගේ මස්සිනා කෙනෙක්. එයා ශ්‍රී ලංකා ආණ්ඩුවට තානාපති කාර්යයක් මිලදී ගැනීමේදී මුදල් වංචා කරා කියලා ඇමරිකන් එක්සත් ජනපදයේ අධිකරණෙදි පිළිගත්තා. හොරෙක් කියන්නේ. ඊළඟ සීසෙල්ස් වලට දැම්මා. සීසෙල්ස් වල තානාපති හැරෙදෙම කවුද? සිරන්තිගේ මල්ලිකේ. ඒක තානාපති සේවයේ මොකද්ද? ඒගොල්ලෝ ඥාති සංග්‍රහය බවට පත් වුණා. ඒ වගේම සමහර තානාපති සේව මා දවසක ඔබට මතකද පාර්ලිමේන්තුවේ නම් ගම්මෙක් ඉදිරිපත් කරා. ඒ අයගේ දරුවන්ට විදේශ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තානාපති සේවයේ රස්සාවක් දීලා පඩි දීලා ඒගොල්ලෝ ඉගෙන ගන්න. ලක්ෂ්මන් යාපගේ පුතා ඒ විදිහට ඕස්ට්‍රේලියාවට ගියා. මම පාර්ලිමේන්තුවට මට දැන් මතකනේ නම් ගණනාවක් කිව්වා. ඒතකොට එන තානාපති සේවය පාවිච්චි කරනවා
ඒගොල්ලොගේ දරුවෝ නේද අධ්‍යාපන ලබා ගැනීම සඳහා ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ. එහෙම තානාපති සේවය කරගෙන තිබෙනවා. ඊළඟ තානාපති සේවය උපයෝග කරගන්නවා දේශපාලනික විශ්වාමිකයන්ට. මට මතකයි නාවලගේ බිනෙට් කුරි හිටියා රෝමී තානාපති වෙලා පළාත් සභා මන්ත්‍රී. දැන් මහින්ද සමරසිංහ ඉන්නවා නිව්යෝක්වල. මහින්ද සමරසිංහ මේ විදිහට දේශපාලකීන් හරිද මේ තානාපති සේවවලට පත් කරලා ගව විනාශ කරා. ඒ නිසා මේ තානාපති සේවා බිඳවැටීම නිකම් ප්‍රතිඵලයක් නෙවෙයි. පළවෙනි එක ඥාති සංග්‍රහය, දෙවෙනි එක දේශපාලන පත්වීම, තුන්වෙනි එක තානාපති සේවාව වෙනුවට දරුවන්ට අධ්‍යාපන ලබා දීම සඳහා තානාපති පත්වීම. ඒවා විසින් මොකද වුනේ? අපේ රාජතාන්ත්‍රික සබත්තත් බිඳ වැටුණා. ශක්තිමත් නම් අපි UN එකේ දිනන්න එපේ නේද? අපි මානවික කොමිසම පරදිනවා. එන අපේ රාජතාන්ත්‍රික සබත්තත් බිඳ වැටලා තිබෙන්නේ. ආර්ථික සබත්ත අපිට ඉතාමත් හොඳ වෙළඳපොළක් ඒගොල්ලෝ හොයලා දුන්නේ නේ. ආර්ථික සබත්තත් බිඳ වැටලා තියෙන්නේ. තුන්වෙනිව ගත්තු ඒ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට ලබා දීපු සේවාව සිද්ධ වෙන්නේ නැහැ. මේ සොබ කියන එක ඇත්ත. මේ තානාපති සේවය යලි ප්‍රතිස්ථාපනය කළේ. ඊළඟ අපු ප්‍රශ්නේ අපි යනකොට අපි දැනට හිතලා තියෙන විදේශ සමාජයේ ඒ ධූරයේ කරන එක්කන් යා යුතු නැද්ද? මේ වෙලාවේ නම් බෑ ඔක්කොටම වැඩ කොටක මාත්මේ දවස් දෙකකට යාන්තම් ඇවිල්ලා ගන්නේ. ඒක ඇත්ත එහෙම ඉන්නවනම් හොඳයි. නමුත් දැන් අපි ඔක්කොම අපි විශාල ප්‍රශ්න කොටක සමුදායක ඉන්නේ. ඒ කියන්නේ වැඩ විශාල ප්‍රමාණයක් ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ අපිට දෙන්නෙකුට මේට ඇවිල්ලා වැය කරන්න පුළුවන් කාලයක් නැහැ. නමුත් අපි හිතනවා අපි ව්‍යාපාරයක් නිසා තනි අත්දැකීම් වලට වඩා අපි සාමූහික එකතු කරගන්න අත්දැකීම් මෙහි ඉන්න අපේ සහෝදරවරු අපිට කියනවා මේක අර තනි ඇමතිවරයෙක් කියන කතාව නෙවෙයි මෙතන තියෙන්නේ. මම ඇතුළු පක්ෂ කණ්ඩායම ඒ අදහස් උවමාරු කර ගැනීම, විදේශගත ශ්‍රී ලාංකිකයන් ඔබගේ අදහස් ගැනීම මේ අරා තමයි අපේ ප්‍රතිපත්තිය සකස් කරන්නේ. ඒ නිසා අපිත් එක පුද්ගලිකාවේ නැතුණාට අඩුවක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඕ ඔව් ඒකනේ අපි මෙහෙමයි අපි ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යතාවයන් සපිරීම සඳහා ඒ රටවල තානාපති කාර්යාලය ඒ වගේම ශ්‍රී ලාංකිකයන් නොමැති රටවල් තියෙන විශේෂ අප්‍රිකානු කලාපී අපි අප්‍රිකානු කලාපී තානාපති කාර්යාලය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන වෙළඳ සබඳතාවය වෙනුයි. මොකද අප්‍රිකාවේ වේගෙන් වර්ධනය වෙමින් තිබෙන ආර්ථිකයක් තිබෙනවා. ඒ ඇතුලේ නව වෙළඳ පොළවල් අපිට හොයන්න ඕන. ඒ නිසා මම කිව්වා අර කලින් කියපු උවමනාවන් වෙනුවෙන් අපි තානාපති කාර්යාලය ආරම්භ කරන්න මෙහෙවන්නත් ලෑස්ති. මගේ නම අස්මෙල්. මම ගාල්ලේ වැලිවත්ත ප්‍රදේශයේ තමයි මගේ ගම. මම ලංකාවේ මොරටුව කැම්පස් ඉගෙනගෙන දැන් මම නෝවේවල මයික්‍රොසොෆ්ට් ආයතනයේ කළමනාකර වශයෙන් රස්සාව කරනවා. අපි පෞද්ගලික ආයතනයක ගැටලුවක් තිබෙනවා නම් පෞද්ගලික ආයතනයක් අකාර්යක්ෂම නම් අපි ඒ පෞද්ගලික ආයතනය කාර්යක්ෂම කරන ක්‍රමයක් තියෙනවා. ඒක ඇවිල්ලා අපි මුදල් වියදම් කර හෝ අපි විශේෂඥයන් මැකන්සි වගේ ආයතනයක් අපි ඒගොල්ලන කැඳවලා නිර්පාර්ශ්ව වශයෙන් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා අධ්‍යයනය කරලා ඒ සඳහා විසඳුමක් අපිට යෝජනා කරලා අපි බැඳී තිනවා ඒ දේවල් ඉම්ප්ලිමන්ට් කරන්න. ඒ වගේම ඒගොල්ලෝ එකෙන් ලාභාංශයකුත් ලබා ගන්නවා. මගේ ගැටලුව ඇවිල්ලා රටක් අකාර්යක්ෂම නම් ඒ අකාර්යක්ෂමතාවයට ඇත්ත හේතුව මොකද්ද, මේකේ මූල බීජය කුමක්ද කියන එක සඳහා හොයන්නට දේශීය සහ විදේශීය විශේෂඥයන් නිර්පාර්ශ්වීය විශේෂඥයන්ගේ දැනුම ලබාගෙන ජාතික ප්‍රතිපත්තියක් ලබාගෙන සියලු දෙනාගේ මතකතාවයක් සහිතව දීර්ඝකාලීනව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ඔබගේ ප්ලෑන් එක මොකක්ද? ඇත්තටම ගත්තොත් ගෙනම අපේ රට බිඳ වැටීමට හේතු අපිට දල ලෙස දැනෙනවා. මොකද්ද මම කලින් කිව්වා, මේ දේශපාලන සංස්කෘතියත් මේ ආර්ථික උපාය මාර්ගයත් දෙකම වැරදි. ඒක තමයි අපේ රටේ ආර්ථික වැටෙන හේතු කියලා. එතකොට අපිට ගොඩ ගැනීම සඳහා සහය, මම හිතන ගොඩ නැගීම සඳහා අපි මෙන්න මෙහිම ලෑස්ති. වෙන වෙනම ආයතනය අපි ඒක ටෙලිකොම් ආයතනය ගොඩ නැගීම සඳහා ටෙලිකොම් ආයතනයක් කළමනාකරණය කියලා කියන ටිකක් හයිටෙක් වැඩක්, උසස් වැඩක්. ඊට අවශ්‍ය වෙන ඥාණය අපිට නැත්නම් අපි විදේශීය ඥාණය ලබා ගන්න ලෑස්ති.
අපි තුත් අපේ වරාය සංවර්ධනය පිළිබඳ අපිට උපාය මාර්ගයක් තිබුණ අපිට දැක්මත් තිබුණට ඒ සාර්ථක කර ගැනීම සඳහා වරාය පිළිබඳව විශේෂඥ සහයෝග ලබා ගන්න අපි ලෑස්ති. එන අපි කිසිසේත්ම ලෝකයේ දියුණු ඥාණය ලෝකයේ දියුණු තාක්ෂණය ප්‍රතික්ෂේපකන ව්‍යාපාරයක් නෙවෙයි දියුණු ඥාණය දියුණු තාක්ෂණය කැඳවා ගන්න සමත් ව්‍යාපාරය. හැබැයි රට පිළිබඳ ප්‍රශ්නේදී අපි හිතනවා ඒ රටේ පුරවැසියන් විසින්ම තමයි ඒ රටේ මාවත තෝරගන්නේ. මොකද ඕනෑම රටක් තමගේ ආර්ථික උපාය මාර්ගය හදනකොට තව රටක් එහෙමම කාබන් කොපි එකක් කරන්න බෑ. සිංගප්පූරුවක් වෙන්න පුළුවන් සිංගප්පූරුවට විතරමයි. අපේ නායකයෝ සිංගප්පූරුවක් කරනවා කිව්වට මැලේසියාවක් වෙන්න පුළුවන් මැලේසියාවට විතරමයි. අපිට මැලේසියාවක් වෙන්න බෑ. මොකද රෝක රටවල් තමගේ ආර්ථික උපාය මාර්ග හදාගන්නේ ඊටම ආවේනිකව. අපි ගත්තොත් අපේ රටේ ආර්ථික උපාය මාර්ගය හදන්නේ පිහිටීම, ස්වභාවික සම්පත්, මානව සම්පති ස්වභාවය, ජාත්‍යන්තර සබත්තාවල ස්වරූපය හා අපේ රටේ ශිෂ්ටාචාරය. එතන මම හිතන්නේ උපාය මාර්ගය අපි සකස් කළ යුතුයි. හැබැයි උපාය මාර්ගය සාර්ථක කර ගැනීම සඳහා ලෝකයේ තියෙන දැනුම තාක්ෂණය ලබා ගන්න අපි ලෑස්තියි. නමුත් මම හිතන්නේ අපේ රට ගොඩනැගීමේ න්‍යාය පත්‍රය නම් අපි විසින්ම හදාගත්ත විදිහක ඒක අභ්‍යන්තර වැඩක්. අපේ රට ගොඩනැගීමේ න්‍යාය පත්‍රය. හැබැයි න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීම සඳහා අපි විශේෂඥ සහාය ලබා ගන්න ඕන. බොහොම ස්තුතියි. මම නියෝජනය කරන්නේ ධීවර සමාජය. මං ධීවරෙක්ගේ පුතෙක්. ධීවරය සම්බන්ධව ඉදිරි සැලැස්ම මොකක්ද කියලා මම දැනගන්න කැමතියි. ටිකක් දීර්ඝ වැඩක්. අපේ ධීවර කර්මාන්තය සිද්ධ වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි අපේ ධීවර කර්මාන්තය තාක්ෂණයේ බද්ධ කරලා නැහැ. දෙක, අපේ ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය යෙදුම්වල මිල ඉහළයි. තුන, අපි නෙලා ගන්න මස් සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා අපිට තාක්ෂණික ක්‍රමවේදයක් නැහැ. හතර, අපිට ධීවර ශේෂ්ත්‍රය වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය හොඳ විදේශීය මාකට් එකක් හොයාගන්න ඕන. හොයාගන්න අපි අසමත් වෙලා තිබෙනවා. ඊළඟ ප්‍රශ්නේ මම කිව්වා තාක්ෂණයේ පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම ඔබ දන්නවා මා මෑතකදී ඉන්දියාවේ ගියා. ඉන්දියාව IT වලින් උඩට යමින් තිබෙනවා. ඒගොල්ලෝ සමත් වෙනවා උදේ වෙනකොට ධීවරයාගේ සෙල්ලුලෝ ෆෝන් එකට එනවා. ඔබ යාත්‍රා කරන්න ඕන කොයි දිශාවටද ඒ මහලු මාළු ගහනේ වැඩි කියලා. හැබැයි අපේ ධීවරය මුහුදු ගිහිල්ලා කොට කෑල්ලක් ඔය යනවා. හරිද? අපි තාක්ෂණ බද්ධ කරන සමත් ජපානි වගේ රටක් ගත්තොත් ඒගොල්ලෝ මුහුදේ මාළු වගා කරනවා ඒගොල්ලෝ. නමුත් අපි එතෙන්ද යන්න ඕන. එනිසා අපේ තාක්ෂණය අපේ ධීවර කර්මාන්ත සම්බන්ධ වෙන්නේ. ඊළඟ අපේ බෝට්ටු විශේෂයෙන් ගත්තොත් විශාල බෝට්ටු අපිට අවශ්‍යයි. දැන් අපි ජාත්‍යන්තර මුහුදට යන්නේ මාළු වලින්. ඒ මුහුදට යනකොට අපේ අයිස් භාගයක් විතර දිය වෙනවා. තියෙන අයිස් ප්‍රමාණයට තමයි අපිට මාළු ගන්න පුළුවන්කම තිබෙන්නේ. එනිසා අපිට අයිස් වැඩි ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්. වැඩි මාළු ධාර තවත් තියෙන ටිකක් දිග බෝට්ටු අපිට අවශ්‍යයි. මම මේ කියන්නේ එදිනදා මුහුදු ගිල් අල්ලන එක නෙවෙයි. අපේ කර්මාන්තයකට වර්ධනය කරන ටිකක් උසස් බෝට්ටුවක් අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර මුහුදේ ඉඳන් අපි ගිහිල්ලා එනවද මැද අපි නැව් කීපයක් අපිට ස්ථානගත කරන්න පුළුවන්. නැව් වලට මාළු දාලා නැවත බෝට්ටුවේ මාළු අල්ලලා එන්න නේද? ඒ ක්‍රමයක් ගැන අපි කල්පනා කරන්න ඕනේ. හතර, අපිට තව හොඳ ගබඩා පද්ධතියක් අවශ්‍යයි මේ මාළු ගබඩා කරන්න. පහ, විදේශී වෙළඳපොළ හොයන්න ඕනේ. මෙන්න මේ ශේෂ්ත්‍රය යම් නවීකරණය කරොත් ධීවර ජනතාව මුහුණ දෙන ගැටලුවට විසඳුම් සෙවිය හැකි කියලා අපි විශ්වාස කරනවා. අනුරයි, දැන් මේ ගොඩාක් අය ප්‍රශ්න අහලා තිබ්බා. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි පෞද්ගලිකව ගහක් සරුසාරවත්ව හැදෙන්න නම් ගහේ මුලින්ම හරියට හැදෙන්න ඕන. රටක් හරියට හැදෙන්න නම් අනිවාර්යයෙන්ම දේශපාලඥයෝ දූෂිත නැතුව පිරිසිදුව වැඩ කරන්න ඕන. ස්වීඩනේ ඒකට හොඳටම උදාහරණේ. මේ දේශපාලඥයෝ හරි පිරිසිදුයි. ඒ වගේම තමයි accountability එක තියෙනවා මෙයාලගේ. ඉතින් මම අහන්න කැමති පළවෙනි ප්‍රශ්නේ, ඔයාලා මොකද්ද දෙන පොරොන්දුව? දේශපාලඥයන් විදියට ගොඩක් පොරොන්දු දෙනවා. මොකද ඒක කටවචනෙන් දෙන පොරොන්දුවක් පමණයි.
නමුත් මගම පෞද්ගලික කැමැති ගොඩාක් ඔයාලගේ වත්කම් වලට මොහක්කරි නීතියක් ගේනවනං වාලා පත්වෙච්ච ගමම් එමනත්තන් දිනපු ගමම්ම අපේ වත්කම මෙච්චරයි අපි දිනනකොටත් අපි පැරදි ගැන අයින් වෙලා යනකොටත් අපේ වත්කම මෙච්චරයි කියලා කියන විගණනය. ඊළඟට මගේ දෙවැනි ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම දැන් ස්වීඩනේ ගත්තොත් මම මේ ඇවිල්ලා දැකපු දේ ලංකාවේ නම් මම ඒක දැක්කේ නැහැ. මට ඒ ලෙවල් වලින් එහාට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණ නැහැ අපේ මගේ පෞද්ගලික ප්‍රශ්නේ හින්දා. නමුත් ස්වීඩනේ එහෙම නෙවෙයි. දරුවෙකුට එයා කැමති නම් එයාට ඉගෙන ගන්න එක නවත්තලා ජොබ් එකකටත් යන්න පුළුවන්. ඒ ජොබ් එක එයාට සෙට් නැත්නම් එයා නතර වෙලා ආපහු ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි රජයෙන් එයාට ඉකොනොමි පැත්තෙන් සල්ලි වලින් පවා උදව් කරනවා. උදාහරණයක් ගත්තොත් දැන් අපේ දරුවන්ට පවා මාසිකව ගාණක් හම්බෙනවා එයාලා ඉපදිච්ච දවසේ ඉඳන් අවුරුදු 16 වෙනකම්. ඒතකොට මම ඔයාලගෙන් අහන්න කැමති ඔයාලා දින්නම ඒ දරුවන්ට විශේෂයෙන්ම ඕ ලෙවල් ෆේල් වෙනවා ඕ ලෙවල් වලින් සහ ඒ ලෙවල් වලින් ෆේල් වෙන දරුවෝ සෑහෙන ප්‍රමාණයක් එතනින් නවතිනවා. මගෙන් ඇහුවොත් රට දියුණු වෙන්න ප්‍රධානම හේතුව වෙන්න ඕන අධ්‍යාපනය. මොකද ජනතාව උගත් නැත්නම් ඒ රට අගාධයට යන එක කාටවත් නවත්තන්න බෑ. උදාහරණයක් ගත්තොත් දැන් YouTube එකේ සමීක්ෂණ ගොඩාක් කරනවා කවුද ඊළඟ ජනාධිපති කියලා. මම දැක්කා සතුටට කරුණක් වැඩිපුර මනාපෙන්නේ ඔයාට. ඒ හා මනාප තොගයක් එනවා වෙනත් කියලා. ඒ කියන්නේ ඔක්කොම හොරු. මුන් ඔක්කොම එකයි. අපි එකෙක්ටවත් ඡන්ද දෙන්නේ නැහැ. එයාලගේ ඡන්ද ඔයාලගේ පැත්තට හරව ගන්න පුළුවන් වැඩපිළිවෙල මොකද්ද? ලස්සන. තුනක්. පත්‍රය. තුනක්. right. ඵල අවසන් ප්‍රශ්නය පටන් ගත්තොත් දව කැමරාව දීලා අහනකොට කාටවත් දෙන්නේ වගේ අදහසක් තියෙනවා. නමුත් එයා දෙනවා. සමහර අය රාජ්‍ය සේවකයන් ඉදිරියේ ඒගොල්ලෝ ඡන්ද ප්‍රකාශ කරන්නේ නැහැ. සමහර අය කැමරාවක් ඉදිරියේ තමගේ ඡන්ද ප්‍රකාශ කරන්න අකමැතියි. සමහර අය රජයේ යම් ප්‍රතිපාදන ප්‍රතිලාභ ගන්න සමෘද්ධි කියලා හිතමු. එයා බයයි ඡන්ද කියන්නේ. ඒ නිසා ඔය දැනට YouTube වල මයික් එක දීලා ඡන්දානකට කාටවත් දෙන්නේ නැ කියන එක නෙවෙයි ඇත්තේ. හැබැයි යම් ප්‍රමාණයක් තියෙනවා. ඔය තරම් නෝනක් අපිටන 120ත් 30ත් අතර ප්‍රමාණයක් තාම තීන්දුවක් කරන්න නැති ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ওই 120 30 තාම තීන්දුවක් කරන් තිබෙන්නේ නැතුනට 2019 තීන්දුවක් ගත්තුවා. අපිට දෙන්න නෙවෙයි අනිත් අයට දෙන්න අපිට 3යි. ඒ නිසා ওই 120 30 අපේ ඒ තරම් නැති ඇති. එනගේ දැනට ඡන්ද නොදෙන්න 120ත් 30ක් ප්‍රමාණයක් ඉන්නවා නම් අතර ප්‍රමාණයක් ඉන්නවා නම් ඒගොල්ලෝ කලින් ජනාධිපති 2019 තීන්දුවක් අරගෙන දැන් ඒගොල්ලන්ගෙන් ගැලවිච්ච අය. මොකද ඒගොල්ලෝ එක ගෝඨාභයට එක සජිත්ට 2019 ඡන්ද දීපු අය. එහෙමනේ. මොකද අපේ 3යිනේ. එහෙනම් ඒක අපේ පංගුවක් එතන ඉතාලි කුඩා පංගුවක් ඇති තිබුණා. ඔන්න ඔය 130 නම් කලින් ඡන්ද දීලා දැන් ගැලවුණු අය. එනං ඒගොල්ල වඩා සමීප කාටද අපිට. එනිසා ඒක විවිධාකාරයි. තාමත් අපැහැදිලි නිසා තීන්දුවක් අරගෙන නැති වෙති. සමහර විට ජයග්‍රහණයේ පිළිබඳ සැකේ නිසා තීන්දුවක් අරගෙන නැති වෙති. මේ ආදී ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒවා අපි ආමන්ත්‍රණය කරන සැලසුම් මතලා තිනවා. ඒ දැනට තීන්දුවක් අරගෙන නැහැ කියලා ඉන්න ප්‍රතිශතය අපේ දිසාවට හරවා ගන්න. ඊළඟ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න වැදගත් ප්‍රශ්නයක් මෙහිමයි. ඒක ඇත්ත. අපේ රටේ අධ්‍යාපනයේ තියෙන රේඛීය පාරක එක වැරදි. පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා, පහේ සිස්සත්ත්‍ය කරනවා, සාමාන්‍ය පෙළ කරනවා, හොඳ ප්‍රතිඵල ගන්න අපේක්ෂා කරනවා, උසස් පෙළ විද්‍යා ගණිත කරනවා, විශ්වවිද්‍යාල දොස්තරවරු ඉංජිනේරුව වෙනවා. ඔක තමයි පාර. අපි ඇහුවොත් සාමාන්‍යයෙන් ත්‍රිවිල් රීදුරු මහත්මෙන් ඇහුවොත් ඔයගේ දරුවා කවුරු කරන්න බලාපොරොත්තු දොස්තර මහත්මේ? අපි ඇහුවොත් නර්ස් නෝන කෙනෙක් ඔයා දරුවා කවුරු කරන්න බලාපොරොත්තු දොස්තර මහත්මේ? අපි දොස්තර මහත්මෙන් ඇහුවොත් ඔයා දරුවා කවුරු කරන්න බලාපොරොත්තු දොස්තර මහත්මේ? වෙලාවට වෙන්නේ නැති වුණොත් ඉතින් පළවෙනි පන්තියේ 320,000ක් දැන් මේ අවුරුද්දේ අඩුයි. 320,000ක් ඇතුණාම වෛද්‍ය පීඨයට ගන්නේ 1800. ඒකේ මොනතරම් බලාපොරොත්තු තිබ්බත් නේද 320,000න් වෛද්‍ය පීඨයට යන්නේ 1800යි. ඒකේ මොකක්ද? ඒක අසාර්ථකයි. එනිසා මේ අපිට මේ දීලා තියෙන අධ්‍යාපනයේ රේඛීය පාර වැරදි.
හරි සිිස්ටම් ගත කරපු රේකය පාරක්. පළවෙනි පන්තිය පහේ සිස්සත්තේ ඕලෙවල් ඒලෙවල් මෙඩිකල් සැකල්ති ඇත ඉංජිරීන් සැකල්ති. ඔම රේකීය පාර අපි තල්ලු කරල තිබෙන. ඉති අපේ අදහස අධ්‍යාපනය කැන රේකීය පාරක් නෙවෙයි. අධ්‍යාපනය කැන පැතුරුණු පාරවල් ගොඩක්. අටේ දහයි වගේ පන්තිවලදී ඒ දරුවන්ට යන්න ඕන දිසානතිය තේරෙන් ඕනකම තෝරන්න ඕනකම තියෙන. එනිසා දැනට තින මේ රේකීය පාර වෙනුවට පැතුරුණු පාරවල් ගොඩක අධ්‍යාපනය දරුවන් ඉස්සරට ගෙනියන්න ඕන කියලා අපි කල්පනා කරා. ඒවගේ අධ්‍යාපනය සැලසුම් සහගත කරපු එකක් වනේ. සැලසුම් සහගත අධ්‍යාපනයක් තියෙනවා. හැබැයි අධ්‍යාපනයෙන් එළියට වැටෙන අයට යම් අවදිමත් අධ්‍යාපන රටාවකුත් තියෙන්න ඕනකම තියෙනවා. එනිසා අපි සමහරට කල්පනා කරනවා දැන් අපේ ත්‍රිවිල් එළවණු මහත්තුරු ඉන්නවා. නැත්තම් අපි තුන් මේෂන් වැඩ කරන මහත්තුරු ඉන්නවා. ඒගොල්ලන්ට අපිට මොකද කරන්න පුළුවන්? ඒගොල්ලෝ වැඩ කරලා රෑ 7:10 වගේ නැත්නම් 8:10 වගේ පාඨමාලා පටන් ගන්න ඕන යම් වෘත්තීමේ පුහුණුවක් දෙන. එනිසා අපි අවිධිමත් අධ්‍යාපන ජාලාවකුත් නිර්මාණය කරන්න අපි අපේක්ෂා කරනවා. එහෙනම් තමයි තන ඔබ කියපු ප්‍රශ්නෙට එකින් පිළිතුරු ලැබෙවි කියලා. ඊළඟ වත්කම් බරකම් පිළිබඳ ප්‍රශ්නය. ඇත්තම දැනුත් වත්කම් බරකම් ප්‍රකාශ ඉදිරිපත් කරනවා. අවුරුදු පතා අපේ වත්කම් සහ බරකම් මමත් දෙනවා, ජොන්ස්ටනුත් දෙනවා, ප්‍රසන්නරන්තුත් දෙනවා. එහෙනම් මේක වත්කම් බරකම් ප්‍රකාශයෙන්ම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා අපි හිතන්නේ නැහැ ඒක. තික අපේ රටේ නීතිය අඩුවකුත් නැහැ. අපේ රටේ තියෙනවා මුදල් විසුද්ධි කරන පනත මනි ලොන්ඩරින් ඇක්ට් එක. මුදල් විසුද්ධි කරන පනත අනුව ඕනෑම පුරවැසියෙක් තමන් උපයා ගන්න ලද මුදල් උපයාගත් ආකාරය කියන්න බැරි නම් රාජ්‍ය සංස්ථක පවර ගන්න පුළුවන්. ඕනෑම පුරවැසියෙක් බැඳිලා තමන් උපයාගත් මුදල් උපයාගත් ආකාරය කියන්න. නීතියත් හොඳයි. පොදු දේපළ පනත තියෙනවා. පොදු දේපළ පනතදී රාජ්‍ය දේපළ වලට රුපියල් 25,000කට වඩා වැඩියෙන් අවභාවිතා වියදෙව්වොත් ඇප නැ බේල් දෙන්නේ පොදු දේපළ පනත. ඒ තරම් බලවත්. ඊළඟ තියෙන අල්ලස්සෝ දූෂණ කොමිස් සභා පනත. ඒකත් බලවත්. මෑතක තව දූෂණ විරුද්ධ පනත සම්මත කරලා නීති ඇති පදන්. නීති වල අඩුවක්. මෙතන තියෙන මොකද්ද? නීතිය ක්‍රියාවට නැගීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඇස් ඉදිරිපිට තියෙන මහා වත්කම් උපයාගත් ආකාරය. දැන් මල්වානේ බැසිල්ගේ ගෙදර. මල්වානේ බැසිල්ගේ ගෙදරට නඩුව දැම්මේ මුදල් විසුද්ධි කරන පනතට. මනි ලොන්ඩරින් ඇක්ට් එකට තමයි නඩුව දෙන්නේ. දාලා ඇහුවා බැසිල් ඔයාට මේ ගේ හදන්න සල්ලි කොහෙන්ද? නඩුව ඕක. ඒතර යා මොකද කරන්න ඕන අධිකරණයට ගිහිල්ලා? සල්ලි උපයාගත් ආකාරය පැහැදිලි කරන්න ඕන. ඒ වෙනුවට ඒ අධිකරණයට ගිහිල්ලා කිව්වා ගේ මගේ නෙවෙයි කියලා. ඒතර මොකද කරන්නේ? දැන් නඩුව ඔප්පු කරන්න ඕන මොකද්ද? ඔයා සල්ලි උපයාගත්තේ කොහොමද කියලා ඔප්පු කරන්න ඕන. ඒ වෙනුවට එයාගේ නීතිඥ කිව්වා නෑ ගේ බැසිල්ගේ නෙවෙයි කියලා. ඊට පස්සේ මුළු නඩුවම ගියේ ගේ බැසිල්ගේ කියලා ඔප්පු කරන්න. හරිද? අර මොකද්ද ගේ ප්ලෑන් එක ඇඳපු මුදු ජයකොඩි ගෙන් සාක්ෂි ගත්තා. ඊට පස්සේ ගේ හදන්න නැකත බලපු කවුද? ඉස්සරහට රාජ්‍ය දේවඥයා කවුද? සුමන දාසගෙන් සාක්ෂි ගත්තා. කවුද ඔයාට නැකත හදන්න කිව්වේ කියලා. එහෙම සාක්ෂි අරගෙන ඔප්පු කරන්න හදන මේ ගේ යාගේ කියලා. ඊට පස්සේ මොකද කරේ? FCID එකට දීපු සාක්ෂියක් අධිකරණෙදි වෙනස් වුණා. වෙනස් කරාට පස්සේ නීති ප්‍රතිපාරමෙන්තු කිව්වා අනිත් අයගේ සාක්ෂි කැඳවන්නේ නැහැ කියලා. නඩු ඉවරයි. එතන මෙතන තියෙන දැන් මොකද්ද? මෙතන තියෙන නීතිය ප්‍රශ්නද නැහැ. නීති ඇති තරම් තියෙනවා නේද? ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මතකයි මුදල් අමාත්‍ය ධුරෙන් අයින් වෙලා එයා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා අපි ආණ්ඩුව ගන්න නඩු මෙච්චර තිබ්බා දැන් එක නඩුවක්වත් නැහැ කිව්වා. මුදල් ඇමතිකම ඉවර වෙලා අර කපුට වගේ කපුට හොඳ සතෙක් කියලා කිව්ව මාධ්‍ය සාකච්ඡාව තියෙනවා. අනේ සාකච්ඡාවයි. එතකොට ඒගොල්ලගේ අරමුණම බවට පත්ලා තිබුණ මොකද්ද? අරමුණුම් බවට පත්ලා තිබුණ නඩු වලින් නිදහස් කරගැනීම සඳහා බලය අත්පත් කරගැනීම. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව තොර නඩුවක් දියත් වෙමින් තිබුණා. මිග් ප්‍රහාර කරන නඩුව. ගෝඨාභය ජනාධිපතිතුමා විතරයි නීතිඥ මහතුරු අධිකරණයට ගිහිල්ලා කිව්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවනුව ජනාධිපතිවරයාට විරුද්ධව නඩුවක් අධිකරණේ පවත්වාගෙන යන්න බැරි කියලා නඩුව අයින් කරගත්තා. මම කියන්නේ එනිසා නීති නෙමෙයි මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ දේශපාලන සංස්කෘතිය කියලා මම විශ්වාස කරනවා. ඔබට
අපි කොහොමද එම නොකරයි කියලා දෙන්න දෙන සහතිකේ? ඒ කියන්නේ අපි ඊළඟට ඕගොල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ? අපි මහින්දත් විශ්වාස කරා, අපි රණදුත් විශ්වාස කරා. එහෙමනේ කියන්න පුළුවන්. ඕගොල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ? අපේ භාවිතාව බලන්න. මම මේ පාර්ලිමේන්තුව අවුරුදු 24. ඔබට සහතික ඇද්ද නම් මහා ජනයේ මුදල් 7ක් හොරකම් කරලා නැහැ අවභාවිතාවය දුවලා නැහැ. හරිද? සාමාන්‍ය മന്ത്രിയോട് പോലീസ് നിലധാരി දෙනව ආරක්ෂාවට. මේ අවුරුදු 24ට මේක പോലീസ് നിലധാരി කරන්නේ නැහැ මහජනෙන් ගන්න. අමාත්‍යරුන්ට දෙනව പോലീസ് നിലധാരി සහ බෑකප්. බා අමාත්‍යරකට මාස 14ක් වැඩ කරා කිසිවක් අරගෙන නෑ. අමාත්‍යරකට වැඩ කටයුතු කරන ආණ්ඩුවෙන් ගෙයක් දෙනව. අපි අරගත්තේ නෑ. ලයිට් බිල්, වතුර බිල් ඔක්කොම ගෙවන අරගත්තේ නෑ අපි. අමාත්‍යරකට වාහන 5ක් 6ක් දෙනව. අපි එක කැබ් රථේ පාවිච්චි කරේ. හරිද? අමාත්‍යවරයෙකුට හොරකන් නෙවෙයි හොඳේ අයවැය ලේකණින් ඇමතිවරයාගේ වියදම් කියලා වියදම් ප්‍රමාණයක් වෙන් කරනවා. ඒවා ඒ වගේ හොරකන් නෙවෙයි බජට් එකේම වෙන් කරන ඇමතිවරයාට මේ අවුරුද්දට වියදම් කියලා. අපි මාස 6ක් හිටපු වෙලාවේ ඒ මාස 6ේ වියදම් ඉතුරු කරලා තාටා දොර දෙකේ බස් දෙකක් කරන් දැම්ම කුස්කර්ම දෙපාර්තමේන්තුවේ අමාත්‍යංශයෙන් වැඩ කරන අයට ගෙදර යන්න. මෙන්න මොකද අමාත්‍යංශය ඇමතිවරයාට ලැබෙන මුදල් වලින් එනිසා අපි ඇති තරම් උත්කලා දිනන අපි මේ දේශපාලනින් සත්‍යයක් හොයා ගන්න අපි මිසුනේ මුදල් හම්බ කර ගැනීම සඳහා මේ දේශපාලනය කරනවා නම් මෙච්චර මහන්සිෙන් දුනෙත් නේ ඕනද අපවාද තර්ජන ගර්ජන නේද එක්කොට මුණදි මේ දේශපාලනය කරන්න ඕනේ සල්ලි හොයා ගන්නයිට මේ දේශපාලන ඕන තරම් පහසු මාර්ග තියෙනවා ඔය හොයාගෙන තියෙන කට්ටි මාරුනේ එහෙට පණින මෙහෙට පණ ඕන තරම් තියෙනවා අපි තාමත් සද්දුවමනාවේ මේ කාර්යයට මැදිහත්ලා තිබෙන්නේ අපේ රට මේ විනාශයට වංචා දූෂණ නාස්තිය ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා අපේ මුළු දේශපාලනයම ඒක නතර කිරීම. ඒ නිසා ඒ විශ්වාසය ඔබ අපේ ක්‍රියේ තබන්න කියලා අපි ඉන්නවා. ඒක නොකරොත් අපි අයින් කරන්නේ අවුරුදු 5යිනේ 76ක් හිටපු ඉතින් 5යින් කළා දාන්න කියලා ගොඩ. ඒ නිසා ඔබට දෙන්නලාද මේ පොරොන්දු අනිවාර්යෙන් ඉටු කරන පොරොන්දු. ඊළඟ දවසෙත් ඔබට ඇවිල්ලා මෙහෙම කතා කරන්න පුළුවන් වෙන්න ඕන අපිට. එහෙමද අද එකක් කියලා බලය අරගෙන තව එකක් කරන මිනිස්සු නෙවෙයි. අපි කියන දේ කරනවා, කරපු දේ කියනවා. මොන සැකයක්ද? තව අපිට මම නියෝජනය කරන්නේ පහුගිය වසර 3 තුල හිතලා හිතලා බැරිම තැන රටින් එළියට බහපු තරුණ ප්‍රජාව. මම වගේ බහුතර අපේ තරුණ ප්‍රජාව මෙච්චර කල් ජාතික ජන බල වේගයට ඡන්දෙ දුන්නේ ප්‍රබල විපක්ෂයක් හදන්න ඕන නිසා. ඒ අරෙන් අපිට ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. සෙනග හිටියේ නැහැ ජාතික ජන බල වේගයට ඡන්දෙ දෙන්න. ඒත් මේ පාර වෙනස්. ඒ නිසා අපි වගේ අනිත් තරුණ ප්‍රජාව ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රමය ගැන ගොඩක් සැලකිලිමත්. ඒ නිසා මට දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි දුම්රිය සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන එක ගැන අදහස. මම කතා කරන්නේ රාජපක්ෂ පෞද්ගලීකරණය කරන්නේ ගැන නෙවෙයි. ඒක ඇවිල්ලා විකිණීම. මම කතා කරන්නේ ස්ට්‍රැටජිකලි ප්‍රයිවටයිසේෂන් ගැන. ඒ වගේම බලයට ආවට පස්සේ මේ දෙවැනි ප්‍රශ්නය බලයට ආවට පස්සේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කරන ව්‍යවස්ථාදායකම වෙනස් කිරීම මොනවාද කියලා තහන්න කැමතියි. එකක් අධ්‍යාපනයේ පෞද්ගලීකරණය පිළිබඳව. දුම්රිය අධ්‍යාපනයේ ප්‍රවාහන. පළවෙනි එක තමයි අපේ මූලික ප්‍රතිපත්තිය අධ්‍යාපන රජයේ වගකීම. දැන් බොහෝ අය තර්ක කරනවා දැන් මේ වගේ රටක නම් විශාල ලෙස නොමිලි නමුත් ගොඩක් රටවල තියෙන සල්ලි වලට අධ්‍යාපනය අපි ඕස්ට්‍රේලියාව ගමු සල්ලි වලට අධ්‍යාපනය ගන්න ඕන උසස් අධ්‍යාපනය හැබැයි ඒගොල්ලෝ අධ්‍යාපනය විතරක් නෙවෙයි සල්ලි වලට ගන්න ඒගොල්ලන්ට ඉතාමත් හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් සල්ලි වලට ගත හැකියි ඒගොල්ලන්ට ඉතාමත් හොඳ දියුණු සෞඛ්‍ය සේවයක් සල්ලි වලට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒගොල්ලෝ ඉතාමත් හොඳ වාතාශ්‍රය සහිත නිවාසික නිවාසයක් මිලදී ගැනීම සඳහා ආර්ථික හැකියාවක් තියෙනවා. ඒගොල්ලන්ට අවුරුද්දකට දෙහිකට සැරයක් ඒ රටෙන් පිට ගිහිල්ලා නේද? පොඩි මොකද්ද සංචාරකයේ දෙන්න ආර්ථික හැකියාවක් තියෙනවා.
ඒ රටේ දරුවන්ට සල්ලි දීලා උගන්වන්නත් ඒගොල්ලන්ට ආර්ථික හැකියාවක් තියෙනවා. එතකොට ඉගැන්වීම විතරක් නෙවෙයි අනිත් ඒවටත් ඒගොල්ලන්ට ආර්ථික හැකියාවක් තියෙනවා. අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ 68%කට පෞගේ මහබැංකු වාර්තාව කියනවා ජනගහනින් 68%ක් එක්ක තුන් වේල කන එක අඩු කරලා එක්ක වේලයි හෝ දෙකයි එක්ක තුන් වේල කනවා ටික ටික ගෙන ප්‍රමාණවත් ආහාර ගන්න. ඊළඟට එක්ක තුන් වේල කනවා මොනවා හරි. එක්ක තුන් වේල කන්නේ නැහැ. එක්ක තුන් වේල කනවා ටික ටික. එක්ක තුන් වේල කනවා මොනවා හරි. ඔය මොනවා හරි ගිරිනවා. ඒ කියන්නේ මොකද්ද? ජනගහනින් 68%කට පෝෂ්‍යදායි ආහාර විලක් නැහැ. ජනගහනින් 68%කට පෝෂ්‍යදායි ආහාර විලක් නැතුව දරුවට කියන්න පුළුවන් ද සල්ලි දීලා උගන්නපන් කියලා. අධ්‍යාපනය තීරණය වෙන්න ඕනේ පොකට් එකේ තරමට. සල්ලි තිබ්බොත් ඉගෙන ගන්න පුළුවන්. සල්ලි නැත්තම් ඉගෙන ගන්න බෑ. ඒක යුක්ති සහගතනේ. ඒ දරුවා ඒ පවුලේ ඉපදුනේ පස්මහ බැලුම් බලලා නෙමෙයි. දුප්පත් පවුලක දරුවෙක් ඉපදීම එයාට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් ද බැරිද කියලා නිශ්චය වීම යුක්ති සහගතනේ. ඒ නිසා අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීම. හැබැයි එතර යම් දරුවෙක් කල්පනා කරනවාට පෞද්ගලික අධ්‍යාපන ලබා ගන්න ඕන කියලා එයාට නියාමන ලක් කරලා පෞද්ගලික අධ්‍යාපනය තියෙනවා. නියාමන ලක් කරලාද පෞද්ගලික අධ්‍යාපනය. තුන කවුරුර කෙනෙක් කල්පනා කරනවා විදේශගත වෙලා අධ්‍යාපන ලබා ගන්න ඕන කියලා ඒ අයිතියක් තියෙනවා. දරුවෙක් කල්පනා කරනවා රජයේ අධ්‍යාපනය තියෙන්න ඕන. එයා කල්පනා කරනවා පුද්ගලික අධ්‍යාපනය ඔය නියාමන ලක් කරනවාද පුද්ගලික අධ්‍යාපනය. එයා කල්පනා කරන විදේශ අධ්‍යාපනය ඒ ආකාරයෙන් අධ්‍යාපන ලබා ගත හැකි. එහෙම නැත්නම් මම හිතන්නේ නෑ අධ්‍යාපනයේ මුළුමනින්ම මුදල් මත තීරණය කරන මේවලම බඩපත් වී යුතු කියන ස්ථාවරය අපි නෑ. ප්‍රවාහණය වගේ එකක් අපිට පෞද්ගලීකරණය ගැන හිතන්න තව ගොඩක් අල්ල උන. පළමුකොත් තමයි බස් දුම්රිය ප්‍රවාහණය. ඒවා ෂණිකව ලාභ ලබන්නේ වනේවි. ප්‍රවාහණේ ලාභ ලබන්නේ කියන්නේ ප්‍රවාහන සේවාව. දුම්රිය උදේ වැඩ කරන ජනතාව අරගෙන එනවා. හැබැයි ලාභ ලබන්නේ රට දුම්රියෙන් නෙවෙයි, එයා වැඩ කරන කර්මාන්තශාලාවෙන් තමයි ආර්ථික ලබන්නේ. ඒ නිසා සේවාවන් අර ලාභ අලාභ ගිනුමින් මනින එක වැරදි. ප්‍රවාහණ කියන්නේ සේවාව. ලාභ ලබන්නේ ප්‍රවාහණේ නෙවෙයි, ඒ ප්‍රවාහණේ සැපීම විසින් ඒ පුරවැසියන්ගේ නේද ආර්ථික කටයුත්තක නියලීම හරහා. එයා වේයන්ගොඩ නැගිටලා උදේ කොළඹ ඇවිල්ලා ෆැක්ටරි එක වැඩ කරනවා. එතකොට එයාට සේවාව දෙනවා එන්න. හැබැයි ආර්ථිකයට ආදායක සපයලා තියෙන්නේ කොතනින්ද? ෆැක්ටරියෙන්. හැබැයි අපි මොකදලා තියෙන්නේ? අපි ප්‍රවාහන පාස්කල් ලබා ගන්න ප්‍රමාණයට සරිලන ආර්ථික අවස්ථා නිර්මාණය කළ මේක අපි කරන්න ඕනේ. ඊළඟ ප්‍රවාහණය යහපත් ප්‍රවාහන සේවයක් ලබා දීම රජයක වගකීමක්. එනිසේක වගේ රජයේ වගකීමේ තබා ගත යුතුයි. හැබැයි සමහර තැන් තියෙන අපි කල්පනා කරලා බලන්න ඕන පෞද්ගලික රාජ්‍ය ඒකාබද්ධ ව්‍යාපෘතිකට යන්නේ කොහොමද කියලා. ඒක අපි කල්පනා කරන්න ලෑස්. ඉතින් තව එකක් ඇහුවා. ඡන්ද ක්‍රමය. ඒක වැදගත්. දැන් සමහර අය කල්පනා කරනවා මේ අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය පිරිහුණේ මේ ඡන්ද ක්‍රමයෙන් කියලා. මනාප ඡන්ද ක්‍රමය. එනිසා මනාප ලබා ගැනීම සඳහා විශාල පුරේකී දෙනවා. එනිසා මන්ත්‍රීවරේ කෝටි ගණන් වියදම් කරන්න වෙලා තියෙනවා. කෝටි ගණන් වියදම් කරලා මන්ත්‍රී වුණාට පස්සේ ඊළඟ ඡන්දෙට සල්ලි හොයාගන්න හොරකම් කරන්න වෙලා තියෙනවා. ඔන්න ඔහොම නිකම් මේ ඡන්ද ක්‍රමයේ තමයි මේ දූෂණේ උපත වගේ එකක් හදන බොරු. අපි ඒක පිළිගන්නේ නැහැ. බැරි වෙලාවත් මේ ඡන්ද ක්‍රමෙත් තිබින්නේ නැතුව ආචන ක්‍රමයට ඡන්ද තිබ්බනම් අර දිස්ත්‍රික්කෙටම වියදම් කරන සල්ලි ටික මොකද කරන්නේ? ආසනෙට වියදම් කරනවා. සල්ලි දීලා ගන්නවා. කොළඹ දිස්ත්‍රික් ආසන 14යි නම් මුන්ද කෝටිපති 14 දෙනෙ තෝරන සල්ලි දීලා ගන්න. කෝටි රවි කරුණායකේ තව කවරින් තව කවුරු හරි නේද සල්ලි දීලා ගන්නවා. එනිසා මේ දේශපාලන සංස්කෘතිය පිරිහීමක් නෙවෙයි, ඡන්ද ක්‍රමය ප්‍රධානම හේතුව නෙවෙයි. හැබැයි රටේ සාකච්ඡාවක් වෙන ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා. අපේ ඡන්ද ක්‍රමේ මූලික අරමුණ තමයි ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් පාර්ලිමේන්තුව තුල තියෙන්න ඕන. ජනතාව 50% කැමති නම් යම් පක්ෂයකට පාර්ලිමේන්තුවේ 45% 55% අතර නියෝජනය වෙන්න ඕන. 50 මොන වෙන්න පුළුවන්.
ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක්. ඇත්තගත්තොත් දැනට ජනතාව කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් හදනවා මේ සමානුපාතික ඡන්ද ක්‍රමය. කේවල ඡන්ද ක්‍රමයකට වඩා. ඊළඟ මේ ඡන්ද ක්‍රම වෙනස් කරන්න යනකොට ප්‍රශ්න කීපයක් පැනනගෙන. මේ ඡන්ද ක්‍රමයේ විසින් අර දෙමළ මුස්ලිම් ජනතාව විසිරලා ඉන්න පළාත් තියෙනවනේ. ඒ පළාත්වල ඒගොල්ලන්ට නියෝජනයක් හදනවා. දැන් පුත්තලම බැලුවොත් පුත්තලමේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් එන්න පුළුවන්කම තිබෙන්නේ විසිරලා ඉන්න මුස්ලිම් ජනතාව මනාප දෙන නිසා. කුරුණෑගල ගත්තොත් කුරුණෑගල එක ආසනයකවත් මුස්ලිම් බහුතරයනේ. පොළු ගහවිල ඉන්න කට්ටිය, කුරුණෑගල තව කට්ටියක් ඉන්නවා, මාවතගම තව කට්ටියක් ඉන්නවා, බිංගිරිය පැත්තේ තව කට්ටියක් ඉන්නවා, හෙට්ටිපොළ වාරිපුර තව ඉන්නවා. ඒ අය කල්පනා කරන කොයි වෙලාවරි කුරුණෑගල මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ගන්න පුළුවන් අර විසිරිච්ච මනාපයක් දීලා. ආසන ක්‍රමයකට આવුත් ඒවලු මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ගන්න බෑ කියලා කතාවක්. හොඳ නරක නේ මම මේ කියන්නේ. රත්නපුරේ ගත්තොත් කඳුකර ජනතාව නියෝජනය කරන අයට මන්ත්‍රී ඉදිරියක් ගැනීමේ අවස්ථාවට ළඟා වෙමින් තියෙනවා. හැබැයි ඒවා පැල් මණ්ඩලයේ කොටසක් ඉන්නවා, කලවාණේ කොටසක් ඉන්නවා, රත්නපුරේ කොටසක් ඉන්නවා. ඒතකොට ආසන ක්‍රමයකට ගියොත් ඒගොල්ලන්ගේ නියෝජනය නැති වෙයි කියලා ඒගොල්ලෝ හිතනවා. ඒ නිසා ඡන්ද ක්‍රමයේ හදලකට තව සාධක ගොඩාක් සැලකිලිත භාජනය කරනවා. ආසන අඩු කරන්න ගියොත් දැන් අලුත් ඡන්ද මිශ්‍ර ක්‍රමයකට ආසන අඩු කරන්න ඕනේ. දැන් ත්‍රිකුණාමලයේ ආසන තුනයි තියෙන්නේ. ත්‍රිකුණාමලයේ රින්කෝ තැමිල්, මුතුර් මුස්ලිම්, සේරුවාවිල සිංහල. දැන් ආසන හදන්න අඩු කරන්න ගියොත් මේක තුන දෙකක් කරන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් ත්‍රිකුණාමල ආසනේ දෙමළ, මුතුර් ආසනේ මුස්ලිම්, සේරුවාවිල ආසනේ සිංහල. එකක් අඩු කරොත් මොකද වෙන්නේ? වෙන ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අපි ඡන්ද ක්‍රමයකට දීර්ඝ ලෙස සාකච්ඡා කළා තියෙනවා. වෙනස් කිරීමේදී නැති ප්‍රශ්න ඇති වෙන්න වළක්වන්න ඕන. බලපිටියට ආසනයක් ලැබුණේ කොහොමද? රජගමට ආසනයක් ලැබුණේ කොහොමද කියන අපි දන්නවා. මම කියන්නේ හේතු මම කියන්නේ. ඇයි රජගමට ආසනයක් ලැබුණේ? ඇයි බලපිටියට ආසනයක් ලැබුණේ? ඉස්සර පැරණි හේතු තියෙනවා ඒවල. ඒවා ගලවන්න ගියොත් ලේසි නෑ. ඒ නිසා නව ඡන්ද ක්‍රමයක් අපිට අවශ්‍යයි. හැබැයි නව ඡන්ද ක්‍රමයක් අපිට ඇති කරගත හැකි වන්නේ මේ කුල මත, මේ ජාති ආගම් මත ඡන්ද ක්‍රම දිහා බලන විදිය වෙනස් වුණත් පුළුවන්. හැබැයි තාමත් මුස්ලිම් කොංග්‍රසයේ බලන ඡන්ද ක්‍රමයේදී තමන්ගේ නියෝජනය අඩු වෙනවද වැඩි වෙනවද? වතුකරේ නියෝජනය කර දෙමළ නායකයන් බලන්නේ තමන්ගේ නියෝජනය අඩු වෙනවද වැඩි වෙනවද? මේද සමහර කුල නියෝජනය කරන කණ්ඩායම් නියෝ බලනවා අපේ කුලයට ආසනයක් තියෙන එක නැති වෙයිද? ඉතින් ඒ විදිහට බලලා ඡන්ද ක්‍රමයක් හදන්න ගිය සාල දුෂ්කර කාර්යය. ඒ නිසා කුල, ජාති, නේද? ඒවා නිකම් පහලට යන පොදු ලාංකීය ජනතාව ගැන කල්පනා කරන වෙලාවකදී ඉතා හොඳ ඡන්ද ක්‍රමයක් හදාගන්න පුළුවන් කියලා අපි හිතනවා. එතකන් ඒක දුෂ්කර කාර්යයකට තියෙනවා. අපි කොච්චර කැමති වුණත් ඒක දුෂ්කර කාර්යයක් මේ වෙලාවේ. එහෙනම් අපි අවසන් කරමුද? කියන සෞදු කියන අපි මොකද කරන්නේ? ඔව් සෞද්‍රියන්, නායක අවුරුදු 15 තිස්සේ ස්වීඩනයේ තියෙන ප්‍රශ්නයක් ගැන ඔබතුමාට දැනුවත් කරන්න කැමතියි. ඔබතුමා මෙතනදී පැහැදිලි කරා අද මෙම අවස්ථාවට පැමිණ සිටින සියලුම දෙනාටම ආයෝජනය සම්බන්ධයෙන් කරන්න පුළුවන් කටයුතු කරන්න කියලා. ඇත්තටම මේ රටේ ස්වීඩනය තානාපති සම්බන්ධතා සම්බන්ධයෙන් රටවල් 8ක් අයිති වෙනවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්වීඩනයට. ගිය අවුරුද්දේ නෝර්වේ රජයේ තානාපති කාර්යාලය ඉවත් කරලා තියෙනවා. ඒකම අවුරුදු 15 තිස්සේ ස්වීඩනයේ තියෙන විශාල ප්‍රශ්නයක් තානාපති කාර්යාලය විසින් සමගි කළ යුතු ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ රජය සමග. මේ ප්‍රශ්නය निराකරණය කරන්න නැති තාක්කල්
මෙරට ජීවත් වෙන හෝ මෙරට ස්වීඩිෂ් ජාතික සමාගම් වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේදී බැංකුව හරහා අපිට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මං හිතන්නේ නිහාල් සහෝදරයා තොරතුරු සාක්ෂණය පිළිබඳව ආයෝජනය ගැන කතා කරා, එතුමා සමාගම් අටක හිමිකාරයත්වයක් දරනවා කිව්වා. එතුමාට මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන් මුහුණ දීලා ඇති. අපි ලංකාවේ තොරතුරු තාක්ෂණය සඳහා අපි ආයෝජනය කරනවා නම් හෝ මෙරට කුමන හෝ ආයතනයක් ආයෝජනය කරනවා නම් මේ අපි මේ යන්න ඕනේ බැංකු හරහා. නමුත් බැංකුවේදී ශ්‍රී ලංකාව නම හෙච්ච ගමන් ඒගොල්ලන් අපිට ආයෝජනය කරන්න අවශ්‍ය කරන මුදල් යැවීම් කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති කරනවා. මේ සම්බන්ධයෙන් විශාල ගැටලුකාරී තත්ත්වයක් අවුරුදු 15ක් පුරා යනවා. අපි මෙයට ඔබතුමා බලාපොරොත්තු වෙනවා මාලිමාවේ ඉදිරි අනාගතයේදී ඔබතුමා රටේ ජනාධිපති වෙයි කියලා. ඊට ප්‍රථම ඔබතුමා කරුණා කරලා ඉන්දියාවේ තිබෙන ශ්‍රී ලංකා සමාවෙන්න ඕනේ ස්වීඩන් තානාපති කාර්යාලයේ තානාපතිතුමා හමු වෙලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ඔබතුමා මේ ස්වීඩනය සම්බන්ධයෙන් ඇති සමාවෙන්න ඕනේ සම්බන්ධයෙන් මේ ගැටලුකාරී තත්ත්වය निराකරණය කර ගැනීමට යම්කිසි මාර්ගයක් ඉක්මනින් ගත යුතුයි. ඔබතුමා මේ තත්ත්වයේ ලංකාවේ නැතිවරණයට ප්‍රථමව කිරීමට හැකියාව තිබෙනවා නම් සුදුසුයි කියලා හිතනවා. තව සෞදරි ඔබතුමා ජනාධිපති වුණාම මං උනොත් නෙවෙයි වුණාම මං ඔබගෙන් අහන්න කැමති නීතියක් ගේනවද වයස සීමාවක් පාර්ලිමේන්තුවේ මැති අමතුවරුන්ට? දැන් ඉන්න තත්ත්වය ඇත්තටම අවංකවම ඉන්න අය ගොඩාක් අය සමහර අය ඉන්නවා, ගොඩක් උගත් අය ඉන්නවා. නමුත් ඒගොල්ලන් පැත්තක තියලා තරුණ කට්ටියක් දමලා ඒගොල්ලන්ගෙන් ඇඩ්වයිස් ගන්න පුළුවන් නේද? දැන් ඇත්තටම සමහර අය ඉන්නවා. දැන් ඔබතුමා කියවා නිමල් සිරිපාලද සිල්වා, මම එයාගේ ගමේ, එයාගේ අම්මගේ ගමේ, මම එයාට සිරි අයියා කියන්නේ අවංකවම. නමුත් මම දන්න කාලේ ඉඳලා එයා පාර්ලිමේන්තුවේ, මම නම් මම කියන්නේ. නමුත් ඒගොල්ලන් අද අපේ මෙහෙ අපිට 60 වෙනකොට අපිට මේ කියන සමහර දේවල් අමතක වෙනවා. ඒගොල්ල කොහොමද පාර්ලිමේන්තුවේ ඒ වගේ දෙයක් තරුණ අයට අපි තැන දෙන්න ඕන නේ? තව එකක් තියෙනවා. දැන් සමහර අය මෙහෙ ඉන්න රටේ ඉන්න අයට ඡන්දේ තියෙනවා, ඩුවල් සිටිසන් අරන් ඡන්දේ තියෙන අය ඉන්නවා. නමුත් හැමෝටම ලංකාවට යන්න බෑ ඡන්දේ කාලෙට. තැපල් ඡන්දයක් පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවද? හරි. හරි. Thank you. හරි. එහෙනම් අපි අවසන් කරමු නේද? හරි. ඔව් අහන්න. හරිනේ අවසන්කින් පටන් ගන්න පාස්කු පාර්ථ මොකද කරන්නේ? මම ඉතින් මම එන්න කලින් පාර්ලිමේන්තුවේ පිළිබඳ කතාවක් කරා. පාස්කු පහරේ තියෙන භයානකම මෙතන තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රටක ත්‍රස්ත පහරෙන් සිද්ධ වෙනවා. ඒව වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවේ යාන්ත්‍රණ තියෙනවා. කොහොමද තියෙන්නේ? එතකොට පහර සිද්ධුනහම ඒ ත්‍රස්තවාදීන් වැරදිකරුවන් බවට පත් වෙනවා. ඒ වළක්වා ගන්න බැරි වුණු යාන්ත්‍රණය වගකීම අත්තරපු කණ්ඩායමක් ලෙස වැරදිකරුවන් බවට පත් වෙනවා. ඒක ඕන ප්‍රහාරයක විය හැකියි. වෙන්න පුළුවන්නේ. ප්‍රහාරයක් සිද්ධ වෙනවා, වළක්වා ගන්න අසමත් වෙනවා. හැබැයි මෙතන තියෙන භයානකත්වය තමයි ප්‍රහාරය සිද්ධ කරපු අයයි වළක්වා ගන්න ඉන්න අයයි ඒකාබද්ධව මේක කරාද? ඕකෙන් ඉන්නේ සැකේද? බුද්ධියංශ නිලධාරීන් ඒගොල්ල මුණ ගැහිලා ඒගොල්ලොත් මේකේ සැලසුම් කරුව කොටස් කරුවන්ද? එහෙම නොත් අතිශය භයානකයි. ඒ කියන්නේ ප්‍රහාරයක් එල්ල කරන්න ඉන්නවා. ප්‍රහාරය වළක්වන්න ඉන්න කණ්ඩායමයි එල්ල කරන කණ්ඩායමේ එකට එකතු වෙලා නම් මේවම ගියේ. ඒක භයානකයි. ඒක භයානකයි කියන්නේ. එහෙමනම් ඒක හෙටත් විය හැකියි. අනිද්දත් විය හැකියි.
එනිසා පළමු කොටම අපි නිරාකරණය කරන්න ඕන. මේ ප්‍රහාරකයන් සහ ප්‍රහාරක වළක්වා ගැනීම සඳහා හිටපු කණ්ඩායම් ඒකාබද්ධ මේ මෙහෙම කරාද කියලා. දැන්ට සමහර සාධක තිබෙනවා. වවුනතිව්වල පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරපුවාම පරීක්ෂණේ නිසි අතට යනවා වෙනුවට වෙන අතකට යොමු කරාද? තාජ් හෝටලේ බෝම්බේ පුපුරවා ගන්නක ජමීල් කියන පුද්ගලයා බෝම්බේ පුපුරවා ගන්න බැරි වෙලා එයා දෙහිවලට යනවා. එයා නැවත බෝම්බේ පුපුරන කලින් බුද්ධිය අංශ නිලධාරීන් ඔහුගේ ගෙදර යනවා. එහෙම වෙන්නේ කොහොමද? මාතලේ ප්‍රදේශයෙන් පොඩි සහරාන් කියලා කෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ පොඩි සහරාන්ට කෙනෙක් කතා කරලා මේක ISIS ප්‍රහාරයක් කියලා පිළිගන්න කියලා බල කරනවා. ඒකරේ කවුද? මේ වගේ සාරා අතුරුදහන් මැරුණාද අතුරුදහන් වුණාද? මේ වගේ ප්‍රශ්න කීපයක් තියෙන නිරාකරණය කරගත්තා. ඒවා හරියටම නිරාකරණය කරගත්තොත් ප්‍රහාරකයන් සහ ප්‍රහාර වළක්වා හිටපු කණ්ඩායම් දෙකක්ද එකක්ද? ඒ නිසා ඒක නිරවුල් නොවෙනකන් රට හැම වෙලාවම අස්ථාවරයි. හෙටත් පුළුවන් මේ වැඩේ කරන්න. ඒ නිසා අනිවාර්යයෙන් පරීක්ෂණයක් කළ යුතුයි මේ පිළිබඳ සොයන. ඒක අපි කරමු. ඊළඟ වයස් සීමාව දාන්න ඕන. ඇත්තරම දැනු සීමාවක් තියෙනවා. මොකද්ද? ජනතාව චන්දන උදිහිටෙන ගෙදරනේ. නමුත් හරි සරලයිනේ දැනුස්සේ සීමාව තියෙනවා මේ. දැන් නීතියක් ඕනද? සමහර ජනතාවට තියෙනවා අයිතියක්. ජනතාවට පුළුවන් වුණේ නේද මෙහෙම. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා අවුරුදු 75යි මේ අවුරුද්දට. ඔහු චන්දට ඉල්ලනවා කියනවා. ඔහු දිනුවොත් 80 ජනාධිපති. එහෙනම් පටන් ගන්න 75න් වුණාට අවුරුදු 5ක් වළංගු. එතකොට 80 ජනාධිපති. මන්දක වජිරාභය වර්ධන කියනවා දෙපාරක් දෙන්න ඕන කියලා. තව ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි නීති සීමාවක් ගැන කල්පනා කරමින් තිබෙනවා. හැබැයි මම හිතන්නේ දැනටත් ජනතාවට අවස්ථාවක් තියෙනවා. මොකද ජනතාවගේ ජනවර මෙන්න මේගොල්ලෝ ඉන්නුනේ. මේගොල්ලෝ කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ දොර කඩාගෙන පාර්ලිමේන්තුව ඇතුළට ආපු අය නෙවෙයි. මේ ඔක්කොම ජනතාව කතර ගහලා එවපු අය. ඒ නිසා ජනතාවට අවස්ථාවක් තියෙනවා දැනුත් නේද? එවිනේපත් නොකරී. ඊළඟ අර බැංකු පද්ධතිය පිළිබඳ ප්‍රශ්නය මම අවධානය යොමු කරා. මට සම්පූර්ණ අවබෝධයක් නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ගත්තොත් පහුගිය කාලේ නම් ආර්ථිකේ කඩාවැටීම හේතු කොටගෙන අපේ ඩොලර් සංචිත හේතු කරගෙන අපේ බැංකු පද්ධතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටුණා. ඒ නිසා අපේ බැංකු පද්ධතියත් එක්ක ගනුදෙනු කිරීමේ පොඩි අකමැත්තක් පොඩි සීමාවන් තිබුණා. ඒ හේතුවත් යම් ප්‍රමාණයක බලපාන්න නැති. අනිත් පැත්තේ මොකද්ද කියලා මම හොයලා බලනනම් ඒ සහෝදරී බැංකු පද්ධතිය ගැන අහපු ඊළඟ එක නේද? ඒක විතරයි නේද? ඒක තමයි. ඒකත් එක තමයි. එම්බසි ප්‍රශ්නේ ඔක්කොම මයි. එම්බසි බන්තුව බැංකුවේ ප්‍රශ්නේ නෑ. අපි ඇදින්න. නෑ මම කියන්නේ අපේ සීමාව එහෙම 60-70 කියලා සීමා කරන්න බෑ. නමුත් අපි සීමාවක් කල්පනා කරන්න ඕන. නමුත් අපි දන්නවනේ ඇවිදින්න පුළුවන්ද, කන් ඇහෙනවද, රෝද පුටුවෙන්ද යන්නේ, හැරමිටියෙන්ද යන්නේ, සිහිය විකල් වෙලාද කියලා අපිට මැනගන්න පුළුවන්නේ. ඒ ඇති. හරිද? ඒ අනුව සිහිය විකල් වුණු නේද රෝද පුටු යන ඇත්ත ගත්තොත් නම් 70න් එහාට නම් කාටවත් නොමිනේෂන් නැහැ. එකත් කියනවා. අවශ්‍ය මොනවාද? හරිද? එමත් නැහැ. ඇත්තටම එහෙමයි. ඇයි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ? අපේ පරීක්ෂණ කරේ විශ්වාසය බිඳ වැටුණාම. ඒ කියන්නේ මේ පාලකයන් මේ පරීක්ෂණ සිදු කරනවා වෙනුවට පරීක්ෂණ මේ අඩපණ කිරීම සඳහා කටයුතු කරනවා කියලා සැකයක් තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර පරීක්ෂණ. හැබැයි ඒ කතෝලික ප්‍රජාවට ඒත්තු වෙනවා නම් ඉන්න පාලනයම මේක සද්භාවයෙන් විශ්වාසවන්තදායක ලෙස කරනවා කියලා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ නෑ. මම දන්නවා කාදිනුන් වහන්සේ මහම් වෙච්ච වෙලාවේදී කිව්වා දීර්ඝ කාලයක් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලුවා. ඉල්ලලා 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 ඉල්ල බැරිම තැන තමයි
අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්න කියලා උන්වහන්සේ කිව්වා. නේද? ඒකද මොකද්ද? දේශීය පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසය බිඳවැටුණාට පස්සේ තමයි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ. ඒ නිසා පළමු කොටම අපි කරන්නම් දේශීය පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසය අපි තහවුරු කරන්න. ඒක අවිශ්වාස නම් පමණ අපි ජාත්‍යන්තර පරීක්ෂණයකට යොමු වෙමු. අපි හිතනවා අපිට දේශීය පරීක්ෂණ පිළිබඳ නැවත කතෝලික ප්‍රජාව සහ ඊට අදාළ වින්දිතයන්ගේ විශ්වාසය ගොඩනගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒක තමයි හිතන වඩාත් යෝග්‍ය. එහෙනම් අපි අවසන් කරගමු නේද? බොහොම ස්තුතියි සියලු දෙනාට. අපිට තියෙන දැන් වැඩේ කරන්න ඕන මේ සැරේ. නේද? අතරමඟ නැතු අර ප්‍රශ්න අර ඡන්දෙ දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්න එක ඉස්සලා අපි තව එකක් ඇහුවා. මතකයක් තිබුණේ ඡන්දෙ දෙන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි දැන් ගොඩක් රටවල ගිහිල්ලා මේ විදිහට ශ්‍රී ලාංකික ජනතාව හම්බ වෙනවා. ඒක දිහා බලපුවහම නම් මේ ඡන්දෙට නම් මේ ඉඳන් ඡන්දෙ දාන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම දෙයිද? නේද? නමුත් අපි තේරින් කාර සභාව පාර්ලිමේන්තුවේ දැම්ම අපේ හඳුන් සහෝදරයාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තු තේරින්කාර සභාවක් දාලා යෝජනා සකස් කරා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශයට පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න ඕන කියලා පාර්ලිමේන්තු තේරින්කාර සභාවක් තලතාතු කෝරාල ෆොරින් බියුරෝ එකෙන් බද විදේශ සේවා නියුක්ති කාර්යාල සභා රාමාත්‍යවරු ඉන්න වෙලාවේ ඒක නිර්දේශයන් තියෙනවා. ඒ නිර්දේශයන් නිසි පරිදි කටයුතු කරොත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඡන්දේ පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඔබට දෙන්නම් අපි මේ වැඩේ කරනවා. හරි. මොකද තමන්ගේ රටේ පාලකයා තෝරාගන්න තමන්ගේ රටේ පුරවැසියන් කොහේ ජීවත් වුණත් ඒ පුරවැසියන්ට අයිතියක් තිය යුතුයි. නේද? එනිසා අපි ඒක අපි වළංගු කරන නීතියක් බවට පත් කරනවා. ඉතින් මේ කරුණ ටික තමයි අපිට අවසන් වශයෙන් කියන්න තියෙන. ඉතින් ඔබට හැම දිනටම ස්තුතිවන්ත වෙනවා. අපි මේ වැඩේ කරමු. බලය ලබා ගැනීම පමණක් නෙවෙයි මම කලින් කිව්ව පරිදිම බලය අරගෙන අපි මේ රට ගොඩනගමු. එවෙනු අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කරමු. එහෙනම් බොහොම ස්තුතියි හැම දිනටම. නේද? එන්න අපරේ.